ඔබ සක්ක හැලුවන සම්පත් විජේදම්ම අදත් තැරස්ටඩ් ආන්ස ය නාලිකාවෙන් අපි අරගෙනවායික සමාන වන හතර තර කොටිරමි ගැටලු කියන අයක ප්‍රශ්න පත්‍රයක නිතරම දකින්නට ලැබෙන ගනත ගැටලුවක් පිළිඳව කතා කරන්තමයි බලාපොරොත්තු වෙන්නේ එහෙම නම් අපේ නාිකාව ඔබ තවමත් සබස්කයි් කලනම් සබස්කයි් කරන්න එතකොට අපි youtubeගට ඩ කප්ලෝඩ් කලරප ගමන් ඔබට එ පණ විඩල බේවි මම හිතනවා රාජ්‍ය සේවා තරන්ගගේ භාග සඳහා ඉදිරිපත්වන ඔබ නිඩන්තරයෙන්ම මේගේ වීඩියෝන්නරබල ඔබගේ විභාග දැනුම වර්ධනය කර ගැනම් සිදු කරයි කියලා ඇහෙම් නම් අපි අමු අයි්‍ය සමාන වන හතර හතරය කොටු පිරීමේ ගැටලු පිළිබඳව කොහොමද සර්ලවම හා ඉතාමක් කටියයෙන් කොහොද මේක විස්තාන කියලා බලන්න අපි අමු පලවෙනි ප්‍රශ්නයට පලවෙනි ප්‍රශ්නේ තියනවා පිට එකේ සිට දාසය දක්වා අනුවත් සංකයදාගෙන පහත කොට පුරුවන්න කියලා ඒවගෙන්ම එකනපදස් දෙකක් දීලා තියෙනවා තිරස් සිරස් සහ විකරණෝල එකතු තිස්සතරකි එකම සංකඛයාව දෙවරක් භාවිතා නොමයි කියලා. එතකොට ඔබට දකින්නට පුළුවන් මේ ගානී පහලින් තියෙනවා හතරයි හතර කටුුවක්ගේ යැනෙක් පත්කට කොටු හතරුත් න ප ත කොට හතරු තිය. රූපයක් මෙන් මේ කියන කොටු දාසය තුළට. අපි එකයි සිට දාසේ දක්වා තියෙන අනුුවත් සංකාටික ඇතුළත් කරන්න ඕනේ ඇතුළත් කිරීමේදී තිරස් සිරස් සහ විකරණව එකතුව ගත් තිරස්තරගත් තිස්සතර තිය ඕනේ සිරස් සතරගතත් තිස්සතරන්න ඕන එයගේම විකන්න අතරගත්ත තිස්සතරක් එකතුව එ ඕොන කිය තියෙනවා එකම සංකව වරක් ා ත කර බෑගල උ දෙ දැ ය මන්හිතරම යගේ ගනිත ෙල්ල එ කලින් ඔබ ැකලදති එනම් කොහමුද් බලමුම මේ විසිදන්නේ ඉස්ම් බල නෝනය ඔබ එක සිට දාස දක්වා අනුවාත් සංඛ්‍යා කියයන් මුොක්ද කියලා එකයි සිට දාසේ දක්වා අනුවවාත සංඛා කියන්නේ එක දෙක තුනහතර පහහාහායා අදී වශයෙන් එකයි සිට දාසේ දක්වා එකලළඟ පිහිට සංකයා කියලාපිට යැන පුළුව. එහනම් මෙ මේක අනුවත් සංඛයාටිකතමය අපිට මේ කොටුව තුළට ඇතුළත් කරන්න ඕනිේ එහතකග උප දෙස්සල්ටනුව අප බලමු කොහොමද මේක ඉතාමත් කෙටෙන් කරන්න කියලා. දැන් ඔබට අවශ්‍යය න මෙන් මේ විදදියට පේලි හතරකට මේ එකේ සිට දස්සේ දක්වා කියන සංකයාටික ලියාගන්න අවශ්‍ය වෙනවා ඒ වස්ස ලියාගත්තර වස්සේ ඔබට දකින්නට පුළුවන් මෙන් මේ ආකාරයට මංගොට ුවක් ඇඳල තියනවා කොටු ඇතුළේ ඒකැන්නේ මැදතියනනි ලක්කං හතර හඳුුවගැනීම කළ යුතුවෙනවා. ඒැ අප ඇතුලින් ඒරක්කන්ටික ඇතුින් ඉලක්කං හතරක් මදිකල කොටුව තරස් කොටුවක් කැන්ද අන්නන්නේ එක තියෙන ඇතුළේ තියන ඉලක්කං හර හඳුුව ගැනීම ඔශයනවා ඒවගේම ඔබට පේනවා ඇති මුළු හතරේ තවත් ඉලක්කං හතරක් දකින්නට තියෙනවා. මෙනි මේ කියන ඉලක්කං අට වෙනසක් සිදුනොකර අපිට පුළුවන් ත ගැටලු වෙෙස දන්න ඒ අනුව ඔබට සිදුවනවා ඊරඟ පියරුවිදිට මෙ මේ කියන දෙකේ සංක්‍යයාාව සහ පාලය සංක්‍යාවය කියන්නේ දෙකේ පේලිය කෙලින් තියන් සංඛ්‍යානමි අපි පේනවා මැද ලක්‍ෂ තියෙනවා හරියට මැද ලක්ෂය බැලුවොත් ඒ ලක්ෂය කලින් මෙ ඒආකාරයට ඇල ඉරක්කඇන්දෝතින්. ඇ ඉරක්කඇන්දොත් ්‍යයාවෙන ලක්කන් දෙක තමයි අපි මේ ආකරගෙන තියෙන්නේ ඒගේම හඳුගන්න පුළුවන් අනි අතරත් ඒ ලක්ෂ හරා රක්කඇන්දොත් තුනයි දාහතර ඉලක්කන් දෙක පේනවා ඒවගේම මේ පෙත්තරත් පහයි දොළහයි එෙ මැදලක්ෂය හරහා ඉක් ඉරක්කන්දොත් ඔබට පේෙන පහයි දොලහ යාවෙනවා ඒවගේම නමේ යටයි කියන සංඛ්‍යයා දෙකත් එහෙම ආකරන්න පුළුව. අපිට ඊළඟට අවශවයෙන් මෙන් මේ සංක්‍යයා ඔය දෙකයි පහල්යි මෙ මේ සංකයා දෙ ගත්තුත් මෙන් සංක්‍යයා දෙක ස්ථාන දෙක මාරු කළ කරන්න අවශ්‍යයනවා. ඒගේ තුන ධදාහතරයි සංක්‍යාව ගත්තු තේස්ථාන දෙකත් මාරුරීම අශයන මේ ගටලූස ඒගේම පහයි දොලොහයිත්ත හෙමයි ඊළඟට නම අයටයිත් ඒ සංකයා ස්ථාන මාරු කිරීම සිදුකිරීමතම පඊීළඟට කළ යුතු වන්නේ. ඒම අපි බලමු එක කොහොමද කරන්න කියලා මෙ මේ දිහට ඔබට පුළුවන් දෙක ගෙනන් පුුවන් පහලව තිබිච්චතන්ට පහළව ගෙනියන් පුළුවන් දෙක තිබුණු තැන්ට. ඊළඟට අපවල්මු තුනයි දහතරයි ඒ විදිහට මාරු කරගන්න පුළුවන් ස්ථානක දාහතරත තිිච්ච තන්ට තුනාව ඉලක්කම තිබුණු ස්ථානයට දාහතරාව. ඔබට මෙ දියට දොළහයි පහයිත් සංකයා දෙක මාරු කරගන්න පුළුවන් ස්ථාන දෙක ඇ නමය යටයි සංක්‍යා දෙකත් ඔ විදියට මාරුකරගන්න වශ්‍යය. දැන් අපි ගැටලු විසිදවාහසමානයි මම ඊළඟට කරන්න මෙ මේ කියන සංකයාටික මේ තියෙන පිළිවෙලටම අපි මෙ මේ කියන කොටුව තුළ ලියාගැනීම තමයි ඊළඟට අවශ්‍යයෙන්. එහම අපි බ මුොකද්ද කරන්න කියෙලේ ගාවට මේ විදිහට එක පහළව දාහතර හතර ආදී වශයෙන් ඉස්සල්ලා අපි හදාගත්තු පිදිිවලට ම අපි මේ කොටු තුළට ගෙනාවයි ලක්කන් ටික එතකොට ඔ ගැටලු විසිදුලි වර අපි බලමු මේක අවසාන්ට තිස්සතරක් එනවද කියලා පළවෙෙන එක බැලුවොත් එකයි පහළවයි දාසයයි දාසය දහතරයි තියි තිහයි හතරයි enrollment එක නිවැදී ඊළ අපිට බ පුුවන් දොহা হাයි දයි දটাයි හයි විසිহাයි විසිනයි ළ එ එක හරි මීළেকাි බ අটাයි ද යි දයි එකহাයිසිනমেයි සි පහයි ති රන එකත් ළං බල අපි දහතුයි තුයි දාසයි දෙකයි දහටයි දහටයි දාසයයි තිස්සතරක් කෙනවා දැන් සිරස් අතර අපි බැලවුවස් පේලි සියල්ලගේම තිස්සතර එකතු ආවා හිනංඒ පෙත්ත්‍ර හරි අපිට උපදෙස්වල දීල තිබන සිර තිස්සතරක් කන්න ඕනු කියලා අපි බලමු පළමිනි පේලියේ එකයි දොලහයි දහතුනයි දහතුනයටයි විසියයි විසිකයි දහතුනයි තිස්සතරයි කියලා නව පහල්ටත් හරි ඊළඟ පේලියේ හලයා විසියකයි විසියකයි දහයි තිස්සකයි තිස්සකයි තුනයි තිස්සතරක් එෙනවා. ඒං පෙළිගත්ව දහතරයි හතයි විසියි විසියකයි කො හහි තිස් දෙකයි තිස් දෙකයි දෙකයි තිස්සතරක් කියෙනවා මිලඟට හතරයි නමයයි දහතුනයි දහතුනයි පහයි දහටයි දහටයි දාසයයි තිස්සතරක්කාව එකතුව එනම් එතරත් හරි අපිවලමු විකරණ අතටයනවද කියගල විකරණයක් කියන්නේ මෙන් මේ කියන. එක මුල්ලක සිට අනික් මුල්ලකට තමයි අපි විකරර්ණයක් කියලා හඳදුන්නන්නේ ඒහ අපිට විකරණ අතරත් අපට බලන්න පුළුවන් පළමිණට අපි බල මේ පැත්තට දහතුනයි දහයයි විසිතුනයි විසිතුනයි හතයි තිහයි තිහ හතරයි තිස්සතරක්කාවා අනිත්ත කන්න ඇත අපිට පුළුවන් බලන්න පුළුවන් දාසයයි එකොළහයි විසිහතයි විසි හතයි හයයි තිස්තුනයි තිස්තුනයි එකයි තිස්සතරක් කියලාවා. එහෙමනම් අයි්‍ය සමානවන හතර හතරේ කොටුපිරීමේ ගැටලු කියන ගැටලුවක් සරලව ඉතාමත් කෙටි කාලයකින් විසදීමේ කෙටි හා සරලම ක්‍රමේ තමයික්‍රමය ඔබ අනිවාරයෙන් මේක්‍රමය අත්තදා බලන්න ඔබට පුළුවන් ඕනෑම අනුහාත සංකයා දාසයක් කරගෙන ෑ නුවත් ංක කියය න්කු ොයිසල්ල එකකලඟ පහිටිංකා කියලා එහෙම ඕනෑ මනුව තංක්‍ය දාශයක් කරගෙන මේක උත්සාහ කරල බලන්න පුළුවන් හරිියනවද කියලෝ අනිවාර්රෙන් මඔබ නිවැරදි පියවටට සිදුකලානම්ම එක අනිවාරෙන්ම හරියනවා එහෙමනම් අපි අපේ YouTube නාලිකාවේ මේ වගේ රාජ්‍ය තරග විභාග සඳහා වශ්‍ය වයන විීඩියෝ නිරන්තරෙන්ම අප ඇතුළත් කරනවා එනිසා ඔබට මේ කොවි- 19 වවදුරොත් සම්ග බාහිර පන්තුවල සහභාගේම හැකියාවක් නොමැති බෙවින් ඔබට පුළුවන් නොමිලියේෙන්ම නිවසේ සිට අපේ YouTube නාලිකා වහර දැනම්වර්ධනය කරගන්න එනිසා අපේ නාලිකාවතාවමත් ඔ සබස්කයි් කරලන තම් සබස්ක්‍රයිබ් කරන්න යොගේම බෙල්ලයිකරන්නෙ කලික් කල තියන්න එතකොට අප වඩෝකක් චනල එකට අපප්ෝඩ් කරපු ගම පණවිඩිය ලැබේවි තකොට ඔබට පුළුවන් අපේ විඩියෝක නඩබලො වගේ භාග දැන්ම වර්ධන එක කරගන්න බොහමත්ම ස්තුති.